හෙලෝ කොහමද ඔයගොල්ලන්ට ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්න ඕන මොනවා හරි හේතුවක් නිසා ඔය ට්‍රිප් එක ගිහිල්ලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔය අසනීප වෙලා හින්දා වෙන්න පුළුවන් මොනවා හරි හේතුවක් නිසා ඔයා මේ වෙනකන් කරගෙන ආපු වාගේ පාඩම් වැඩ කටයුතු ටික අතරමඟ නතර වුණා නම් ඉතින් ඒ නතර වුණු පාඩම් වැඩ කටයුතු ටික ආපහු පටන් ගන්න එක ගැන ඔයා හිත හිත ඉන්නවා නම් ඉතින් මේක ගැන හිත හිත ලැදවිලා ඉතින් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ ඉතින් අපි යමු වීඩියෝ එකට ඉතින් පළවෙනි ටිප් එක තමයි මේ දැම්ම පටන් ගන්න. ඉතින් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන මේ දවස පටන් ගත්තේ උදේ වරුවක වුණාට ඔයා මේ වැඩේ කරන්න උදේ වරුවක් එහෙම නැත්තම් අලුත් දවසක් එනකන් ඉන්න ඕනේ නැහැ. ඔයා දැන් මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයා ස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් වැඩට ගිහිල්ලා වැඩ ඇරිලා ඇවිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ඕනම වෙලාවක් වෙන්න පුළුවන්. ඔයා මේ දැම්ම මේ වැඩේ කරන්න පටන් ගන්න. ඒ වගේම තමයි ඊළඟ වැදගත්ම දේ තමයි ඔයා වොෂ් එකක් දාලා හොඳට රිෆ්‍රෙෂ් වෙලා ඒ වගේම කෑම මොනවා හරි කනවා නම් ඒ දේවල් කාලා ඔයා මේ වැඩේට ලෑස්ති වෙන්න. මොකද ඔයාට ආපහු අතරමැදදී නැගිටලා යන්න ඕනේ නැති වෙන තැනට ඔයා මුලින්ම ලෑස්ති වෙන්න ඕනේ මේ වැඩේට. ඊළඟ ටිප් එක තමයි ඔයා ඔයාගේ වටපිටාව ස්පස් කරගන්න ඕනේ. ඉතින් පේනවනේ මගේ මේසේ හැටි. ඉතින් ඒ වගේම තමයි මගේ මේසේ ළඟම තමයි ඇඳ තියෙන්නේ. ඉතින් ඕකත් අපෙලි වලට තිබුණු නිසා මම මුලින්ම ඒක අස් කරලා හිටියා. මොකද මට මේසිකාවෙන් ඉඳගත්තා මුලින්ම පේන්නේ ඇඳ. ඊළඟට ඔන්න මම හැඩි වෙලා තියෙන මේසේ අස් කරන ගමන් ඉන්නේ. ඉතින් මේක ඇත්තටම පුදුම විදිහට හැඩි වෙලා තිබුණේ. පහුගිය දවස් ටිකේම ඇත්තටම එහෙම ලොකුවට කිසිම වැඩක් කෙරුණේ නැහැ. හේතුව තමයි මම දැන් මං කාපු බිස්කට් ඒවත් තියෙනවා. මේ හේතුවක් කියලා එහෙම හේතුවක් කියන්න තමාරුයි. මොකද එක එක වැඩ වලට ගියාම ඉතින් ඔන්න උදේ වරුව ගියා කියන්නකෝ. එතකොට දවල්ට ඇවිල්ලත් මේ වැඩේ පාඩම් කරන වැඩ ටික එහෙම පටන් ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් එක්කෝ මොකක් හරි එක වැඩක් කරන්න ගන්නවා. ඒකෙන් ඒ වැඩිනුත් භාගයක් කරලා මැද්දෙන් තියලා ඕන් නැකිටලා යනවා. ඒ වගේ අර දවස ප්‍රඩක්ටිව් විදිහට ගත කරන්න අපි ගත කරන දවස උපරිම ප්‍රයෝජනයක් ගැන විදිහට වැඩ කරන්න උනේ නැහැ පහුණු දවස් ටිකේම. ඉතින් ඒක නිසා මට හිතුණා මේක මේ විදිහට දිගටම කරගෙන යනවට වඩා මේ විදිහට අලුතෙන් ආරම්භයක් කරගෙන මේ වැඩ ටික කරන්න පටන් ගන්නවා නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ දවසක් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා මට හිතුණා. මට තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ මේසෙ ඉක්මනටම හැඩි වෙන එක. ඉතින් ඒක නැති කරගන්න ඒක අඩු කරගන්න මේසෙ තියෙන බඩු ගොඩක් අඩුව නිදහසේ මෙන්න මේ වගේ මේසෙ තියාගන්න මට ගොඩක් උදව් වෙනවා මේ බොක්ස් ෆයිල් එක. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න ඔයගොල්ලන්ටත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔක්කොම ටික අස් කරලා ඉවරුනහම ඊට පස්සේ මම පාඩම් කරන තැනින් මෙන්න මේ වගේ චූටි පැල දෙකක් තියෙනවා මං ගාව. ඉතින් මෙන්න මේ දෙක තියාගන්න මම හරි ආස කොළ පාටට. ඉතින් මේ දෙක වතුරේ හිටවලා තියෙන්නේ. හරි දැන් ඔක්කොම රෙඩි. ඊළඟ වැදගත් දේ තමයි ඔයාට කරන්න තියෙන වැඩ ටික දාලා ඔයා ටුඩු ලිස්ට් එකක් හරි ටයිම් ටේබල් එකක් හරි හදා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ටුඩු ලිස්ට් හදන අය නම් ටුඩු ලිස්ට් හදන්න, ටයිම් ටේබල් හදන අය නම් ඒ විදිහට ගැලපෙන විදිහට ටයිම් ටේබල් එකක් මුලින්ම හදා ගන්න. ඉතින් මම සාමාන්‍යයෙන් ටයිම් ටේබල් හදනවා අඩුයි. ඒක නිසා මම මෙන්න මේ නෝට්බුක් එකේ මගේ ටුඩු ලිස්ට් එක ලියා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට එහෙම නැත්තම් පුළුවන් මෙන්න මේ වගේ ස්ටිකී නෝට් එකක උනත් ලියලා ඉස්සරහා පේන තැනකින් අලවගෙන මේ වැඩේ කරන්න පටන් ගන්න. ඉතින් මේ ටුඩු ලිස්ට් එක හදද්දී ඔයාට තවත් වැදගත්ම වෙන ටිප් එකක් තමයි ඔයා මේ ටුඩු ලිස්ට් එකට වැඩ දාගනිද්දී මේ වැඩ පොඩි පොඩි කොටස් වලට එහෙම නැතුව ඔයා ලොකු වැඩක් ටුඩු ලිස්ට් එකට එකපාර ඒ සම්පූර්ණ කොටසම දාගත්තොත් ඔයා ටුඩු ලිස්ට් එකක් හැදුවත් අන්තිමට ඔයාට වැඩ ටික පටන් ගන්න හිතෙන එකක් නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්න ඔයාට පාඩම් කරන්න තියෙනවා මිනිස් සිරුර කියන පාඩම. එතකොට ඔයා මේ මිනිස් සිරුර කියන සම්පූර්ණ පාඩමම ටුඩු ලිස්ට් එකේ එක වැඩක් විදිහට යොදා ගන්න එපා. ඔයා ඒක කොටස් කොටස් වලට කඩලා ටුඩු ලිස්ට් එකට ඇතුල් කරගන්න. මෙතනදී ඔයාට පුළුවන් එක අවස්ථාවකදී උදාහරණයක් විදිහට ස්නායු පද්ධතිය, තව අවස්ථාවකදී ආහාර ජීර්ණ පද්ධතිය මේ වගේ එක එක පාට් එක 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 වෙලාවට කරන්න ඕනේ විදිහට ටුඩු ලිස්ට් එකට අර
කියන ලොකු පාඩම පොඩි පොඩි කොටස් වලට කඩලා ඇතුල් කරගත්තොත් ඔයාට මේ වැඩේ කරන්න පටන් ගන්න හිත. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම කියන්නම් මම මොනවටද මේ පාඩම් කරන්නේ කියලා. මම attorney final exams වලට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මට තියෙනවා ඒ lecture recordings අහන්න. ඉතින් ඒ recordings numbers ලියලා මේ විදිහට මම list එකක් ලියලා ඒක ඉස්සරහින් මෙන්න මේ වගේ චූටි box එකක් දාගන්නවා. මේක කරාද නැද්ද කියලා මාක් කරන්න. ඉතින් ඊළඟ ටිප් එක තමයි ඔයා වැඩ කරන්න පටන් ගන්න ඕනේ ලේසිම වැඩකින්. ගොඩක් අය හිතනවා අමාරු වැඩ ටික තමයි මුලින්ම කරලා ඉවර කරන්න ඕනේ කියලා. ඒ වුණාට ඔයා දැන් මේ වෙලාව පාඩම් කරන්න අරගෙන තියෙන සිටුේෂන් එක අනිත් අවස්ථා වලට වඩා වෙනස්නේ. මොකද ඔයා ගොඩ දවසකට පස්සේ තමයි ඔන්න ඔයාගේ ස්ටඩීස් වලට ආපහු ඔයාගේ අවධානය දෙන්නේ. ඉතින් මේ වෙලාවෙදී ඔයා ගොඩක් ලොකු අමාරු වැඩක් මුලින්ම පටන් ගත්තොත් ඔයා මේක දිගට කන්ටිනියුස්ලි කරන්නේ නැහැ. ඒක නිසා ඔයාට ලේසි කියලා හිතන තැනකින් මේක අනිවාර්යෙන්ම පටන් ගන්න. ඉතින් මට එක්සෑම් එකට සබ්ජෙක්ට් 8ක් තියෙනවා. ඉතින් මම මේ සබ්ජෙක්ට් වලට අදාළ ටියුට්ස් මෙන්න මේ වගේ ෆයිල් වල දාලා අර කිව්ව බොක්ස් ෆයිල් එක ඇතුළට දාලා තියා ගන්නවා. ඉතින් ඒක ලේසි මට හොයා ගන්න වගේම අපිලිවෙල වෙන එකත් අඩු කර ගන්න එකෙන් පුළුවන්. ඉතින් ඔන්න මම මෙන්න මේ විදිහට පාඩම් වැඩ ටික පටන් ගන්නවා. මේ විදිහට ඔයාගේ වැඩේ පටන් ගත්තත් ඔන්න ටික වෙලාවක් කරගෙන යද්දී ඔයාට මෙතනින් නැගිටින්නම හිතනවා නම් එහෙම නැත්නම් දැන් මේක කරා ඇති කියලා හිතනවා නම් හරි එහෙම නැත්නම් සෝෂල් මීඩියා පැත්තට යනවා නම් හරි ඔන්න ඔයාට යූස් කරන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි ප්‍රොමඩෝරෝ ටෙක්නික් එක. ඉතින් මේ ප්‍රොමඩෝරෝ ටෙක්නික් එක ගැන මම මීට කලින් සවිස්තරාත්මක වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒ වුණාට මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කෙටියෙන් කොහොමද මේක කරන්නේ කියන එක ගැන එක්ස්ප්ලেইন කරන්නම්. ඔයා මෙතනදී මුලින්ම පාඩම් කරන්න ගන්නකොට මිනිත්තු 25කට ටයිමර් එකක් තියලා ඔයාගේ පාඩම් වැඩ කටයුතු පටන් ගන්න. ඉතින් ඔයා මෙතනදී මේ මිනිත්තු 25 ඇතුළත ඔයාගේ පාඩම් වැඩ කටයුතු වලට ફોકસ කරන්න ඕනේ. ඉතින් පොඩි කාලයක් නේ තියෙන්නේ මිනිත්තු 25 කියන්නේ පුංචි කාලයක්. ඉතින් මේ කාලය ඇතුළත ඔයා වෙන දේවල් වලට ફોકસ කරන්නේ නැහැ. ඔයා සෝෂල් මීඩියා පැත්තට යන්නෙත් නැහැ. ඉතින් මේ මිනිත්තු 25 ඇතුළත ඔයා ඔයාගේ ස්ටඩීස් වලට ફોકસ කරනවා කියලා හිතාගෙන මිනිත්තු 25ේ ටයිමර් එක තියාගෙන වැඩ පටන් ගන්න. ඉතින් මේක හරි චූටි කාලයක් නේ මිනිත්තු 25ක් කියන්නේ. ඉතින් ඒක නිසා අපිට මේක මේ මිනිත්තු 25ක් විතරනේ කියන මානසිකත්වයෙන් මේක පටන් ගත්තම ඔයාලට මිනිත්තු 25 ඇතුළත එක දිගට මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මිනිත්තු 25කට පස්සේ විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ ආපහු මිනිත්තු 25කට මේ වගේ ටයිම් සෙෂන් එකක් තියලා ඔයාගේ ස්ටඩීස් වැඩ ටික කරගෙන යන්න. ඉතින් මේ වගේ 1 මිනිත්තු 25ක ටයිම් සෙෂන් එකකට කියනවා ප්‍රොමඩෝරෝ සෙෂන් එකක් කියලා. ඉතින් මේ වගේ ප්‍රොමඩෝරෝ සෙෂන්ස් 4කට පස්සේ ඔයාට පුළුවන් මිනිත්තු 30ක බ්‍රේක් එකක් ගන්න. ඉතින් මෙන්න මේ කියන ටෙක්නික් එක යූස් කරලා හරි කමක් නැහැ. කොහොම හරි අපි අපේ ස්ටඩීස් වැඩ ටික පටන් ගන්නනේ ඕනේ. ඉතින් මේ පටන් ගන්න මේ ටෙක්නික් එක ඇත්තටම ගොඩක් යූස්ෆුල්. මොකද අපි මිනිත්තු 25න් 25න් අපේ පාඩම් වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඉතින් මේ වගේ දිග වීකෙන්ඩ් එකකට පස්සේ ලොง වීකෙන්ඩ් එකකින් පස්සේ ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පාඩම් වැඩ කටයුතු ටික කරගන්න බැරුව ස්ටක් වෙලා ඉන්නවා නම් ඉතින් මෙන්න මේ කියන ටිප්ස් ටික යූස් කරලා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පාඩම් වැඩ කටයුතු ආපහු පටන් ගන්න අනිවාර්යයෙන්ම යූස්ෆුල් වෙයි කියලා මම හිතනවා. ඉතින් ආපහු වීඩියෝ එක කරගෙන ඉන්නම් ගිහිල්ලා එන්න. Bye.